මේ තරුණයන්ට අවශ්‍ය වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබලා ඊට පස්සේ හොඳ රැකියාවක් කරලා ඊට පස්සේ හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න. ඒ අවස්ථාව ලබා දීම අපේ යුතුකමක්. එහෙම නැත්නම් සමාජ පෙරළියක් ඇති වෙනවා. මම දේශපාලනේ ඉන්න විටත් මම හැමදාම බුදුවේ සමාජයේ විශේෂයෙන්ම ආදායම් පරතරය හුඟක් වෙනස් වෙන ජාතික ධනය ඒක යම්කිසි සාධාරණ ක්‍රමයකට යවිය යුතුයි. එහෙම නැතු එක කොටසක් විශාල වශයෙන් ඒක ධනය භුක්ති විඳිනවා නම් තව කොටසක් පීඩා විඳිනවා නම් ඒ සමාජ යම්කිසි සමාජයේ තුල ඒ ගැන විශාල විරෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ දෙන්න හොඳ නැහැ. වර්තමාන ශිෂ්‍ය පරපුර නවීන ලෝකයට ගෙනියන්නේ රජය වගේම පොදු සමාජයත් මුල් වේ යුතුයි කියලා. නිදහස් අධ්‍යාපනය හැමදාමත් රකින්න වෙනවා අපිට. ඒ හින්දා ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය අපි සුරකින්න ඕන සහ වඩාත්ම දියුණු දැනුම සහ ජාත්‍යන්තර අත්දැකීම් වලින් එය පෝෂණය කරන්න ඕන. ඒ සමගම ශිෂ්‍ය ව්‍යාපාරයේ දුර්වලකම් ගැන නිෂේධනාත්මක අත්දැකීම් ගැන නිර්භීතව කතා කරන්න ඕනේ. මේ මරණය කරා යා නොදී මෙවැනි අරගලයක නියැලෙන ශිෂ්‍යයන්ගේ තිබෙන ශිෂ්‍යාවන්ගේ තිබෙන පණිවිඩය කුමක්ද කියන එක තේරුම් ගැනීම පවතින ඕනෑම රජයකට වැදගත් වගකීමක්. ඒ වැදගත් වගකීම ඉෂ්ට නොවන තාක්කල් අපිට මේ වැනි සාධාරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙන යන අරගල ඉවර වෙන්නේ කේද වාචකවලින්. අරගලේ ප්‍රතිඵල ලබා ගන්නේ කවුද කියන එක පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයේ සවිඥානික විය යුතුයි. අදත් ඒක ඒ විදිහටම බලංගුයි.